धर्म सेनाधिपति सारिपुत्त महारातंगवासेगे बाल सोयुरातमाय खदिरवनीय रेवत महारातंगवासे किला कियन रेवत महारातंगवासे कुमारयक विदियट गिहि गेदर सिटिन कालेदी उन्वासेगे वेडिमहल सोयुरन तिदिना सह वेडिमहल सोयुरियन तिदिनाम भाग्यवत बुदुरजान वहांसेगे शासनयट पहदिला उन्वासे समीपे पवदिवि सीवलुम केलेसेन नसा महारात बवट पत्तुना मे हेतुव निसाम रेवत कुमारयागे मवन सारी बेमिनिय कुड़ा रेवत कुमुरुंग गिहि गेदर रंदवागेनीमट कुड़ा उनंदु उना तमंगे दूदरुवन हय देनाम श्रमण भवत गौतमयन वहांसे तमागें उदुरागेन पवदि करगत्ता कियला बोहो कोपेन वगेम बोहोम कनगाटुवन तमयि अय कल्गत कले रेवत कुमुरुंग गिहि गेदर रंदवागेनीमट इक्मनिन विवाहयक कर दिय युतु बवट सितु सारी बेमिनिय रेवत कुमुरुंग तरुण वयसेट पत्वीमट कलिन्म लाबाल वयसेदीम कुमारियकट सरण पावादीमट कटयतु सिद्धकला रेवत कुमारुंगे विवाहय सिदुकरण दिनेदी कुमारुहा विवाहवन कुमारियगे ज्ञातिं पिरिस कुमारिया असलट ऐविल्ला ओबे मित्तनियट वगे अवुरुदु 120ක් ජීවත් වීමට වාසනාව ලැබේවා කියලා ඥාතින් ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා මේ අවස්ථාවේදී රේවත කුමරුන් ඥාතින් පවසන මිත්තනිය කවුද කියලා විමසූ පසු ඒ ඥාති පිරිස කුමරියගේ මිත්තනිය රේවත කුමරුන්ට පෙන්වුවා ඒ මිත්තනිය දත් වැටිලා කෙස් සුදු පැහැගැන්විලා සම රැලි ගහිලා කුදු කයක් දරාගෙන සැරයිටේට් ගමන් කරන බොහෝ දුර්වල ස්ත්‍රියක් මේ මහලු මිත්තනියගේ ස්වභාවය යම් දවසක තමන්ගේ බිරිඳට ඒ වගේම තමන්ටත් ඒ අයරිම උදාවන බව සිතමින් රේවත කුමරු බොහෝ කනස්සල්ලට පත් වෙලා බලාගත්තත බලා ඉද්දී ඔහුට අනර්ග අදහසක් පහළ වුණා මනමාල යුවළ දෝලාවක නංවාගෙන නිවසට කැඳාගෙන යන අවස්ථාවේදී රේවත කුමරු ශරීර කෘත්‍ය කිරීමට අවශ්‍ය බවට බොරුවක් කියලා වාර දෙකකදී රාත්‍රිය නැවතලා වනය තුලට ගිහිල්ලා නැවත දෝලාවට නැගලා ගමන පටන් ගත්තා තුන්වෙනි අවස්ථාවේදී කලින් වගේම දෝලාවෙන් බැහැලා ශරීර කෘත්‍ය කරන මුවාවෙන් මහා වනයට ඇතුළු වෙලා වේගයෙන් දුවගෙන ගිහිල්ලා ඒ වනාන්තරය තුල තිබුණු ආරාමයකට ඇතුළු වෙලා තමාව ඉක්මනින්ම පැවිදි කරන මෙන් භික්ෂුන් වහන්සේලාගෙන් අයද සිටියා. මෞපිය බාරකරු කිසිවෙකුගේ අවසරයක් නැතිව අහසින් කඩා වැටෙන අයෙක් වගේ පැවිදි කිරීම කළ නොහැකි කියලා ඒ ආරාමයේ භික්ෂුන් වහන්සේලා පවසා සිටියා. ඒ මොහොතේදී රේවත කුමරුන් හඬා වැටමින් මෙහෙම කිව්වා. ස්වාමීනි මා නොනසුණු මැනවි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපති මාගේ වැඩිමහල් සොයුරා චුන්දසා උපසේන රහතන් වහන්සේලාත් මාගේ වැඩිමහල් සොයුරන් චාලා උපචාලා සිසුපචාලා කියන රහත් දෙන්නෙවරුන්ද මාගේ වැඩිමහල් සොයුරියෝ මා කෙරෙහි අනුකම්පාවෙන් මා පැවිදි කරන සේක්වා කියලා කියනකොට භික්ෂුන් වහන්සේලාට මේ සිටින්නේ සැරියුත් මහරහතන් වහන්සේගේ බාල සොයුරා බව අවබෝධ වුණා තමන් වහන්සේගේ පවුලේ කවුරුන් හෝ පැමිණ පැවිද්ද ඉල්ලුවොත් දෙවරක් නොසිතා මෞපිය අවසරයකින් තොරවම පැවිද්ද ලබා දෙන්න කියලා කල් තියාම සැරියුත් හිමියන් මේ භික්ෂුන් වහන්සේලාට දන්වා තිබු නිසා භික්ෂුන් වහන්සේලා රේවත කුමරුන්ව පැවිදි කළා. උන්වහන්සේ පැවිදි වූවහම ගව් 120ක් දුරින් පිහිටි ඉතා දුෂ්කර කිහිරි වනාන්තරයකට ගිහිල්ලා අරියත්වයට පත්වීමට විදර්ශනා වඩමින් නිවන් මාගේ උත්සාහවත් වුණා. රේවත කුමරුන් පැවිදි වූ බව දැනගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ රේවත ස්වාමින් වහන්සේ දැකීමට යාමට අවස්ථා දෙකකදීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුවත් මේ එයට සුදුසු අවස්ථාව නොවන බව කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එම අවස්ථා දෙකේදීම ඒ එල්ලීම් ප්‍රතික්ෂේප කළා. තවත් කීප දවසකින් තුන්වෙනි වරටත් රේවත ස්වාමින් වහන්සේ දැකීමට යාමට සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුවා. එවිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කළා. සාරිපුත්ත ඔබ විතරක් නෙමෙයි අපිත් ඔබ සමග රේවත දැකීමට එනවා. තථාගතයන් වහන්සේ සමගින් අන්සීක සංගපිරිසක් පිරිවරාගෙන රේවත දැකීමට යාමට සූදානම් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉන්පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරිහතුන් වහන්සේලාත් ඇතුළුව 500 නමක් භික්ෂුන් වහන්සේලා පාසිවුරු රැගෙන රේවත ස්වාමින් වහන්සේ සිටින කිහිරි වනයේට යාමට පිටත් වුණා. මේ වන විට රේවත හිමියන් සියලුම කෙලෙසුන් නසා සිව්පිලිස් වියා සහිතව අති උත්තරම අරිහත් භාවයට පත් වෙලා හිටියා. භික්ෂු සංඝයා පිරිවරාගත්
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දස දිසාවම ඒකාලෝක කරමින් කසාවෙතින් බුබුලුවාගෙන වැඩම කරද්දී එක්තරා දෙමන් හන්දියක් අසල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නතර වුණා. එවිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පිටපසින් සිටි ආනන්ද හිමියන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා මෙහෙම කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මාර්ග දෙකෙන් එක් මඟක් යදුන් 60ක මාර්ගයක්, අනිත් මාර්ගය යදුන් 30ක මාර්ගයක්. යදුන් 60ක මාර්ගය දුර වුණා. ඒ මාර්ගයේ බොහෝ ජනාවාස ඇති නිසා මාර්ගය දුෂ්කර නැහැ. නමුත් යදුන් 30ක් වන මාර්ගය ළඟ වුණා. ඒ මාර්ගයේ කිසිම ජනාවාසයක් නැහැ. ඒ නිසා ඒ මාර්ගය බොහොම දුෂ්කරයි. මේ සංඝ පිරිසට පිණ්ඩපාතයක්වත් ලැබෙන එකක් නැහැ කියලා ආනන්ද හිමියන් කිව්වා. එවිට බුදුරජාණන් වහන්සේ සීවිලි මහරහතන් වහන්සේගේ ප්‍රත්‍යාලාභී ගුණය ප්‍රකට කරනු පිණිස මෙන්න මෙහෙම දේශනා කළා. ආනන්ද, අපි සමගින් සීවිලි පැමිණියා නේද? සීවිලි මේ සංඝ පිරිසේ ඉන්නවනම් සංඝ පිරිසට පිණ්ඩපාතේ නම් වරදින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාරමී ගුණය අතිශයින්ම අප්‍රමාණයි. සීවිලි මහරහතන් වහන්සේ පුරා ඇත්තේ ශ්‍රාවක පාරමිතා පමණයි. සියලු දිනාට වඩා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍යලාභී බව ඉහළයි. නමුත් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් දේශනා කළේ සීවිලි මහරහතන් වහන්සේගේ ප්‍රත්‍යලාභී ගුණය ලෝකයා හට ප්‍රකට කිරීමේ අදහස. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එහෙම විමසූ පසු ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ සීවිලි මහරහතන් වහන්සේ මේ සංඝ පිරිසේ වැඩ සිටිනවා කියලා ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේට කිව්වා. ඉන්පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තිස්යදුනක් මාර්ගයට පිවිසුණා. මේ යන ගමනේදී යදුනෙන් යදුන භාග්‍යතුන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට දෙවිවරුන් පිරිස ආරාමමවා පූජා කර උදෑසන කාලයේදී දෙවිවරුන් පැමිණ අපගේ සීවිලි මහරහතන් වහන්සේ කොයිද කියලා සොයසයා සීවිලි මහරහතන් වහන්සේටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසටත් විවිධ අයුරින් දානේ පූජා කළා. මේ විදිහට මාසයක කාලයක් විතර දෙවිවරුන්ගේ පූජා මැද්දේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස යදුන් 30ක් විතර දුර මාර්ගයේ පසු කර කිහිරි වනයේට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ සමග 500ක සංඝ පිරිසක් තමන් වහන්සේ දැකීමට එන බව දැනගත් රේවත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ 이르දි බලෙන් කටුවණේ අතුරුදහන් කළා. විවිධාකාරයෙන් විසිතුරු අන්දමට කුටි සේනාසන මවා දිවා රාත්‍රී වෙන වෙනම වැඩ විසීමට විවිධ කුටි වර්ග මවා අලංකාර විහාරයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට මැව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන රේවත මහරහතන් වහන්සේ විසින් මැව් ආරාමී මාසයක විතර කාලයක් නවාතන්ගෙන වැඩ සිටියා. මේ අතර කාලයේදී ගෞතම බුද්ධ ශාසනයේ ආරණ්‍යවාසී භික්ෂුන් අතර අග්‍රස්ථානීය රේවත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ප්‍රදානය කළා. මේ අතර එක් දවසක් වයෝවෘද්ධ ස්වාමින් වහන්සේලා කියප නමක් මෙන්න මෙහෙම කිව්වා. බලන්නකො මේ රේවත සුවපාසු ආරාමයක ඉන්න හැටි. පුදුම සැපක් නිවිදින්න. මෙහෙම තියෙද්දි මුන්නාන්සේට අපගේ භාග්‍යතුන් වහන්සේ ආරණ්‍යවාසීන් අතර අග්‍රස්ථානයක් දුන්නේ මොන දෙයකටද? අනේ මන්ද කියලා කිව්වා. මේ භික්ෂුන්ගේ කතාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඇසුණා. බුදුරජාණන් වහන්සේ රේවත මහරහතන් වහන්සේගේ ගුණය ඒ භික්ෂුන් හට ඉස්මතු කර පෙන්වීමට එක උපායක් සිතාගත්තා. මාසය ගෙවිලා ගිය පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙහෙම දේශනා කළා. මහණෙනි, මේ රේවත නිදහස අගයන්නේ, නිදහස් වටපිටාව ප්‍රිය කරන්නේ. අපි මෙහි රැඳී සිටිය කාලය දැන් ප්‍රමාණවත්. දැන් නැවත සැවක් නුවරට වඩින්න සූදානම් වෙන්න කියලා දේශනා කළා. ඉන්පසු සියලු වික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමග ආපසු සැවක් නුවරට වැඩම කිරීමට සූදානම් වුණා. භාග්‍යවතුන් වහන්සේ කලින් දවසක රේවත මහරහතන් වහන්සේගේ ගුණය අපාසයට ලක් කළ වික්ෂුන් අරමුණු කරගෙන ඒ වික්ෂුන් මද දුරක් යනතුරු ඔවුන්ගේ කුඩ, පැන්, පෙරහන් කඩ, පාවහන් අමතක වෙන විදිහට බුද්ධ අධිෂ්ඨානයක් පිහිටෙව්වා. මෙසේ බුදුරජාණන් වහන්සේ සමග නැවත වඩින අතරමඟදී අර කලින් සදාහන් කළ වික්ෂුන් වහන්සේලාට ඔවුන්ගේ කුඩ, පාවහන්, පෙරහන් කඩ ආදිය සිහි වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන නැවත රේවත මහරහතන් වහන්සේ වැඩ සිටි ස්ථානයට යද්දී ඇත්තටම සිදු වෙලා තිබුණේ ඇස් අදහාගත නොහැකි දෙයක්. මුළු වනාන්තරයම නැවත කටුවණයක් වෙලා තිබුණා. කලින් මාසයේ ගත කළ ආරාම එකක්වත් ඒලාවේ පේන්නට තිබුණේ නැහැ. කටුවණේ අපහසයෙන් කටුබඳුරු අතරින් යද්දී ඒ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු පවා ඉරී ගියා. විවිධාකාරයේ කටුගස් නිසා උන්වහන්සේලාගේ සම සිදුරු වුණා. ඒ කටුපඳුරු තුල තිබූ තමන් වහන්සේලාගේ පිරිකර භාණ්ඩ අරගෙන නැවතත් රේවත හිමියන්ගේ 이르දි බලය වටහාගත් භික්ෂුන් රේවත හිමියන් විඳින දුක් ගැහැට ගැන කතා වෙමින් උන්වහන්සේලා ආපසු සැවත් නුවරට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස කදිර වනයේ මාසයක් ගත කරලා සැවත් නුවරට වැඩිපසු විශාකා මහා උපසිකාව
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා හට දානේ සූදානම් කර තම නිවසේ දාණයට ආරාධනා කළා. උන්වහන්සේලා දාණයට වැඩි අවස්ථාවේදී විශාකා මහා උපාසිකාව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාලසොයුරු රත්නිය සෝසේ සිටිනවාද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසුවා. එවිට කටු අණය දැකපු භික්ෂුන් පිරිස ඒ කටු අණාන්තරයේ දුක විශාකාවට කිව්වා. එවිට ඒ බව නොදකපු තවත් භික්ෂු පිරිසක් රේවත මහරහතන් වහන්සේ සැපපහසු ආරාමයක වැඩ සිටින බව කිව්වා. මේ සිදුවීම විශාකා මහා උපාසිකාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පසු උන්වහන්සේ භික්ෂු සංඝයා ඉදිරියේ සීල විස්තරය දේශනා කර ඉන්පසු මෙහෙම දේශනා කළා. පින්වත් විශාකා, රහතන් වහන්සේ වැඩ සිටින තැන ගමක් වුණත්, වනාන්තරයක් වුණත්, දෑවුමක් වුණත්, සමතලා භූමියක් වුණත් යම් තැනක රහතන් වහන්සේ නමක් වැඩ සිටීද ඒ භූමිය ඒකාන්තයෙන්ම මනහර වෙනවා කියලා දේශනා කළා. ඉතින් අද ඔයාලා ගොඩක් අය නොදන්න රහතන් වහන්සේ නමකගේ කතාවක් අපි ඉදිරිපත් කළා. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ක නොබන්න අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.